ඔබතුමාලා වෙනුවෙන් දරදී ඇදපු ජීවිත පූජා කරපු මැරිච්ච හිරේකට ගියපු දේපොළ නැති කරගත්තු කට්ටිය තමුන්නාසලා ගැන විශ්වාසයක් දෙලා නිහම ඡන්දේ දීලා ජය වේවා කියලා රජෙක් රජ කෙරෙව්වේ. නමුත් ඔබතුමාලා රජ වුණා අපි බලු වුණානේ. අපිට ජනාධිපතිවරුන්ගේ මහපති වුණ ප්‍රමාණවත් මේ රටට ඊයේ පෙරද මම දැක්කා මේ අලි සබ්රි මහත්තයා ගිහිල්ලා ආවනේ ඇමරිකාව පැත්තේ. ඒ වෙලාවේදී කිව්වනේ මේ ඔයාලගේ ජනමතේ හරිය දැනග නැහැ ස්ථාවරයක් නැහැ මේ රට තුල. එහෙනම් සම්පූර්ණ ජනමතයක් තියෙන තැනකට ගේන්න අපි එතකොට මුදල් දෙන්නම්. නැත්තම් මේ කපේට ප්‍රාදේශභා තිබ්බට හම් වෙන්නේ නැහැ. ප්‍රාදේශභා මොකටද අපිට ප්‍රාදේශභා ඡන්දේ තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භලෙන් සල්ලි හම් වෙන මුදල් හම් වෙනවද? මුදල් හම් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මුළු සමස්ත රටම ප්‍රාදේශභා ඡන්ද තිබ්බොත් කවුරු ආවත් කොයි පක්ෂෙන් ආවත් අපි කටු ගන්න සූදානම් වෙන ජනතාවනේ. තවත් අවුරුදු 5කට දෙනවා කියලා කියන්නේ මංකොල්ලකාරයෝනේ මේ තියෙනවා නම් මහමැතිවරණයක් තියන්න. තවත් අවුරුදු 5කට මොකටද අපි මේ ප්‍රාදේශභා වලට තවත් හොර රැළකට දෙන්නේ? ආසන්නම සිද්ධිය තමයි බෙලියත්තේ සභාපති ගමට බෙදන්න බට ගෙනාවා. ඒ බට ටික හොරකම් කළා දැන් මිනිහා හිරේනි. අපි පළාත් පාලන ආයතනවලට විරුද්ධව නඩු දානවා අපි. සමහර පක්ෂවල තියෙනවා මේ දානයක් දී ගන්නත් බෑ ඒකත් පොර කනවා. ඉතින් එහෙම පොර කකා රටේ ජනතාවට සිතක් සාන්තියක් ආශිර්වාදයක් කරන්න පුළුවන්ද? අනේ මේ ඔය ඔක්කෝම එකම පක්ෂවල හිටපු සත්තු ටිකක් ඔය ඇවිල්ලා ඉන්නේ. තමුන්නාසලට බෑ දැන්. අසමත්. එහෙනම් මහමැතිවරණ තියලා සුදුසු අය පත් කර ගැනීම සඳහා කටයුතු කරන්න තමුන්නාසල ගැන විතරක් හිතන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.